අයිබෝවන් සුබ උදෑසනක්. ඔන්න ඉතින් මේ ඉරිදා ඔබ එකතු වන්නට පුලපුලා බලා සිටි ඔබේ ආදරණීය වැඩසටහන විවාහ සමගින් අලුත් අදහස් අලුත් අත්දැකීම් ගොඩක් අරගෙන මම සුපුරුදු ලෙසම ඇවිත් ඉන්න ඔබේ ආලින්දයට. පළමුවෙන්ම වැඩසටහන් පෙළ ගැස්මෙතට යොමු වෙන්නේ අපේ මේ සූදානම. මේ විවාහය සඳහාම ටෙලිවිෂන් සංග්‍රහව විවාහ. මාගේ සියුමැලි ඔබේ තුල් පිටිරහසේ මගේ තුල් පෙති සිපගත් මොහොතේ මුල් දිනේ උපේකා නිර්මාණිත් ඇයගේ සොයුරිය චමත්කත් පසුගිය දිනකදී සුබ මොහොතින් යුග දිවියට පා තැබුවා. එදින ඔවුන්ව සුන්දර මනාලියන් ලෙස හැඩගන්වනු ලැබුවේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි චම්පි සිරිවර්ධන අතිනි. ඒ වගේම තමයි ඔවුන්ගේ මංගල ඇඳුම් සඳහා සරීටා ටෙක්ස්ටෝරියම් ආයතනය NB ආයතනයේ ආචාර්ය නාමල් බාලචන්ද්‍ර මහතාත් එකතු වී තිබුණා. ඒ වගේම තමයි ඔවුන්ගේ සතුර සමරන කේක් සැරසිල්ල සඳහා ලංකා චාන්දනී කේක් ක්‍රියේෂන් ආයතනයත් ඔවුන් සමඟ අත්වැල් බැඳගත් අතර ඔවුන්ගේ සොඳුරු මතක සටහන් සජීවී ලෙසම වීඩියෝ ගත කිරීම සඳහා ඔවුන් හා එක් වී තිබුණේ ඉවෙන්ට් මීඩියා ආයතනයයි. මම තෙලින අපි දෙන්නා ජනවාරි 18 වෙනිදා විවාහ වුණා. ඉතින් අපේ විවාහ උත්සවය ගොඩාක් සාර්ථකව නිම කෙරුණා. අපේ වෙඩින් එක විශේෂ හේතුව ඔයා කියන්. විශේෂ හේතුව වුණේ උපේකයි උපේකගේ අක්කගේ දෙන්නගෙම විවාහ උත්සවයේ වෙඩින් දෙකම එකට දුන්නේ. මගේ ඩ්‍රෙසින් කරේ මගේ අක්කගේ ඩ්‍රෙසින් කරේ චම්පි සිරිවර්ධන අක්කි. ඒ වගේම අපේ සාරි කරේ සරිට ආයතනය ගොඩාක් ලස්සන සාරිස් අපිට සිලෙක්ට් කරගත්තා. අපේ බ්‍රයිඩ්ස්මෙන්ස්ලාගේ ෆ්ලවර් ගර්ල්ස්ලාගේ අපි දෙන්නගේ මැච් වෙන්න පොඩි වෙනසක චූටි වෙනසක් තියෙන කලර් එකක් තමයි මගේ අක්කගේ කලර්ස් චූටි චේන්ජ් එකකින් අපි චේන්ජ් කරේ. ෆ්ලවර්ස් වලින් ඒක චුට්ටක් හයිලයිට් කරා චම්පියක්. මම චමත්කා. මම ඉමල්ක. මම උපේකගේ අක්කා. මේ අපි දෙන්නගේ විවාහයේ විශේෂත්වය එකම පවුලි සහෝදරයන් දෙදෙනෙක් එක දවසේ එකම තැන විවාහ වීම. තාත්තගේ හිතේ හීනයක් තිබුණා දුවල දෙන්නව එක දවසේ විවාහ කරලා දෙන්න. මොකද අපි දෙන්න ගිය ගැප් එක අවුරුද්දක්. අපි සෑහෙන කල් ඉඳලා අපේ අයිඩියා එක තිබ්බේ අවුටෝ වෙඩින් එකකට. ෆංක්ෂන් එක අපි මොඩර්න් කැන්ඩියන් නැන්දේ පෝරුවේ සෙරමනි තිබුණා දෙකක් තියෙනවා. ඉතින් අපි ටයිම් මැනේජ් කරගෙන ඒක ලස්සනට කරා. උපේකා නිර්මාණ කියන්නේ අපි හැම කෙනෙක්ම ආදරය කරන කෙනෙක්. චම්පි සිරිවර්ධන, අපි වසර ගණනාවක් තිස්සේ මනාලියන් හැඩගන්වමින් ලංකාවේ වැඩිම ප්‍රමාණයක් සෙලිබ්‍රිටි වෙඩින්ස් කරලා තියෙන්නේ. ඉතින් උපේකත් අපි ගාවට එන්නේ මේ විශේෂ විශ්වාසයත් එක්ක. ඇගේ වෙඩින් එක වගේම එදින තීරණය කරලා තිබුණා ඇගේ සොයිරියගේ වෙඩින් එකත් කරන්න. ඉතින් මං හිතුවා ලස්සන වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇත්තටම උපේකා මාස කීපයකට කලින් තමයි මාව මුණ ගැහුනේ ඇට සහයගේ අක්කාගේ වෙඩින් එක ලස්සනට කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ හැම දෙයක්ම තුළින් අපිට සරිටා ටෙක්ස්ටෝරියම් ආයතනයෙන් ලස්සන ඇඳුම් මිලදී අරගන්න පුළුවන් වුණා. ඉතින් හැම වෙලාවෙම මොඩර්න් කැන්ඩියන් කියන මොඩර්න් කැන්ඩියන් විදිහට තමයි මේ දෙන්නම ලෑස්ති වෙන්න ඕනේ කියලා කිව්වේ. ඉතින් ඒ සඳහා අපි එකම මෙටීරියල් එකේ ළඟ ළඟ වර්ණ දෙකක්, එකක් පින්කිෂ් අනිත් එක ලයිට් ක්‍රීම් ෂේඩ් එකකට තමයි සිලෙක්ට් කරේ අක්කටත් නංගිටත්. ඒ වගේම ඔවුන්ට බ්‍රයිඩ්ස් මේස්ලා හිටිය 4 දෙනෙක්. ඒ 4 දෙනාම මේ හැම කෙනෙකුටම දෙන්නටම ගැලපෙන විදිහට තමයි නිර්මාණය වුණේ. ඉතින් ඇත්තට මම ගොඩාක් මේකෙදි කැමති වුණා බ්‍රයිඩ්ස් මේස්ලට නියුඩ් කලර්ස් පාවිච්චි කරන්න සහ බොකේස් වලට ටිකක් වැඩි පෙනුමක් කන්ට්‍රාස්ටිං ලුක් එකක්
දෙන්න. ලස්සන පුංචි ෆ්ලවර් ගර්ල්ස් දෙන්නෙක් හිටියා. ඒ දෙන්නටත් අපිට ඇඳුම් නිර්මාණයේදී මේ මෙටීරියල් හරි ගොඩාක් උදව් වුණා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මම මේ දිනවල එයා බ්‍රෂ් කියන මේකප් ක්‍රමයෙන් තමයි මේ බ්‍රයිස මේකප් කරන්නේ. ඉතින් ඇත්තටම උපේකාගේ වෙඩින් එකේදීත් මට මේ මේකප් ක්‍රමය භාවිතා කරමින් ඇගේ සුන්දරත්වය වැඩි කරගන්න මට හොඳ අවස්ථාවක් ලැබුණා. ඉතින් ඇත්තටම හෝම් කමින් එකේදීත් ඇව ඉතාමත්ම ලස්සන බ්‍රයිට් කෙනෙක් කරන්න ලස්සන එයා බ්‍රෂ් මේකප් එක භාවිතා කරමින් ඒ වගේම එයාගේ හෙයාර් එකත් අපි ලස්සනට සෙට් කරා ඉදා. ඉතින් ඒ හැම දෙයක්ම තුළින් මම හිතනවා උපේකාගේ හෝම් කමින් එක ඒ වගේම වෙඩින් එක එයාගේ බ්‍රයිඩ්ස් මේස්ලා මේ හැම දෙයක්ම මනාලියන්ගේ මහගෙදරට බාර දුන්න කොටසත් ඉතාමත්ම සාර්ථක විදියට අපිට කරලා දෙන්න පුළුවන් වුණා කියලා. මගේ ඉමල්කයියගේ අප දෙන්නගේ ඇඳුම් කරන්න සපෝට් කරේ අපිට නාමල් බාලචන්ද්‍ර. අපේ වෙඩින් එක තිබ්බේ ලස්සන තැනක ලැගුන් එකත් එක්ක තිබ්බේ. ඒක අවුට්ඩෝ වෙඩින් එකක්, අවුට්ඩෝ ගාර්ඩන් වෙඩින් එකක්, ඊවිනිං ෆන්ක්ෂන් එකක්. ගොඩාක් ලස්සනට තිබ්බා එදා. හැමෝම කිව්වා එදා කමෙන්ට්ස් ලස්සනයි, ගොඩක් හොඳ කමෙන්ට්ස් තිබ්බා. පෝරු දෙකක් තිබ්බේ අපි හැඩවල් දෙකකට. ඔව්, එකේ ෂේප්ස් දෙකකට අපේ රවුන් අක්කලගේ කොටුවක් වගේ. ඉතින් ඒ ගොඩක් ලස්සනයි අවුට්ඩෝ මේ පෝරුව ගද්දි හවස. අපේ වෙඩින් එක දවසේ ලස්සන කරන්න ගොඩක් උදව් කරා අපේ කැන්ඩිවල ඉන්න. ඔව්, නුවර ලස්සන ඩෙකරේෂන් කරන්නේ අජිත්, ප්‍රදීප් අජිත් කුමාර. කේක් එක කරේ. ඒත් එක්කම කියන්න ඕනේ ලස්සන කේක් එකක් අපිට ඕන විදියට අපේ තීම් එක ගියේ රස්ටික්. ඉතින් ඒ තීම් එකට ගැලපෙන විදියට අපි කිව්ව විදියට අපේ කේක් එක කරා ලංකා චාන්දනි. උපේක සහ චමත්කගේ වෙඩින් කේක් ස්ට්‍රක්චර් එක ගැන කතා කරද්දී ඇත්තටම මේක මට ලැබිච්ච සුවිශේෂී අවස්ථාවක් කියලා මම හිතන්නේ. විශේෂයෙන්ම එක්කම සුවයුරියන් දෙදෙනෙක් වෙනුවෙන් නිර්මාණය වුණු කේක් එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ උපේක ආස වුණේ ගොඩක් සිම්පල්, ගොඩක් පොඩි කේක් එකකට. විශේෂයෙන්ම රස්ටික් තීම් එක අනුවයි යාගේ හැම නිර්මාණයක්ම වුණේ. ඉතින් අපි ඒකට ගැළපෙන විදිහට ස්වභාවිකත්වයට ලඟ කේක් එකක් තමයි ඇත්තටම නිර්මාණය කරේ. ස්වභාවික ඉති ද්‍රමියක පුරා අලවලා තිබුණා. ඒ වගේම අපි ඩමි එකේ විශේෂ නිර්මාණයක් කරුවා. අයිසින් වලින් ලස්සන රටාවක් ඇති කරා. ඒ වගේම මල් ගැන කතා කරද්දී අපි ෆ්‍රෙෂ් මල් වගේම පේන විදිහට තමයි උපේක ආස වුණේ යාගේ කේක් එක දකින්න. ඉතින් අපි ගොඩක් වර්ණ අඩුවෙන් පාවිච්චි කරලා සුදු වර්ණය වැඩියෙන් පේන විදිහට තමයි කේක් එක නිර්මාණය කළේ. ප්‍රීෂූට් එක ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. ගොඩක් ලස්සන ප්‍රීෂූට් එකක් වුණා. නුවරඑළිය වල තමයි අපේ ප්‍රීෂූට් එක කරේ. නුවරඑළිය වල ලිටල් ඉංග්ලන්ඩ් කියන හවුසින් ස්කීම් එකේ තමයි ගොඩක් අයට චාන්ස් එක හම්බ වෙනවා අඩුයි. ඉතින් අපිට ඉවෙන්ට් මීඩියා ආයතනය ඒ චාන්ස් එක ලබා දුන්නා. අනිවාර්යයෙන්ම ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඉවෙන්ට් මීඩියා ආයතනයට. ඒ වගේම මතක් කරන්න අපේ ෆොටෝග්‍රෆි ඒකට අපිට උදව් කරේ ගොඩක්ම ෂයින් හසිත් වික්‍රමනායක. ඒත් එක්කම අපේ වෙඩින් එකේ වීඩියෝස් කරේ ඉවෙන්ට් මීඩියා ෆිල්ම්ස්. ඒගොල්ලොත් ලස්සනට වීඩියෝස් ටික කරලා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි. ඒ වගේම අපි විශේෂයෙන්ම ඉවෙන්ට් මීඩියා ආයතනයේ නිරෝෂාකිට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ ලොකු ෆන්ක්ෂන් එකේ අපිට මේ දේවල් කොහොමද කරගන්නේ කියලා මුල ඉඳලම නිරෝෂාක්කි තමයි අපිට උපදෙස් දීලා අපිට මඟ පෙන්නුවේ.
අද ඔබ මේ දකින විවාහ මංගල උත්සවය උපේකා නිර්මාණකේ. උපේකා නිර්මාණ කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර්හි සුපිරි තරුව ලෙස කිලුරු බැඳි දක්ෂ ගායිකාව. උපේකාගේ වෙඩින් එක පහුගිය දවසක පැවැත්තුණා. ඉතින් මේකට ප්‍රථම උපේකා ඇවිල්ලා ඉවෙන් මීඩියා ආයතනයට අපිත් එක්ක කතා කරා. මේ වෙඩින් එක ඉතාමත් සුවිශේෂී වෙඩින් එකක්. මොකද උපේකාගේ වෙඩින් එක දවසේම ඇයගේ සොහොයුරිය වන චමත්කාගේ වෙඩින් එකත් ඒ ලොකේෂන් එකේ ඒ ආකාරයෙන්ම පැවතුණා. ඒ වගේම තමයි උපේකාට මුලින්ම අවශ්‍ය වුණා ඇයට ඇයගේ වෙඩින් එක දවසේදී ෆ්‍රී ෂූට් එක විදිහට අලුත් මියුසික් වීඩියෝ එකක් රිලීස් කරන්න. ඉතින් මේ මියුසික් වීඩියෝ එකේදී අපි නුවරඑළිය වගේ ඉතාමත් සුන්දර ලොකේෂන් එකක් තෝරගෙන එතනට ගිහිල්ලා මේකේදී විශේෂයෙන්ම උපේකා මේ කිසිම දෙයක් තමන් හා සමානව තමන්ගේ සොහොයුරියටත් විය යුතුයි කියන මතේ හිටියේ. ඉතින් එකන්ද නුවරඑළියට අපි කැමරා ක්‍රූ දෙකක් ගිහිල්ලා එකම දවසේ ලොකේෂන් වෙනස් කළා. ඉතාමත් හොඳ ෆ්‍රී ෂූට් එකක් කරා. ඉතින් මේ ෆ්‍රී ෂූට් එකේ වීඩියෝග්‍රැෆි ෆොටෝග්‍රැෆි මේ දෙකම කරේ ඉවෙන් මීඩියා ආයතනය. මේ වීඩියෝස් කිරීමේදී ඉවෙන් මීඩියා ආයතනය මේ වෙලින් දෙකටම සාධාරණයක් වෙන්න ඕන හන්දා අපි කැමරා කීපයක් යොදාගෙන ඒ දෙන්නගේ වෙන වෙනම ඒ දේවල් කැප්චර් කරන්න, ඒ වගේම තමයි ඔවුන්ට ඉතාමත් හොඳ වීඩියෝ එකක් ලබා දෙන්න අපි උනන්දු වෙනවා. අපේ හෝම් කමින් එක ඊළඟ ලස්සනම දවස අපේ වෙඩින් එකට පහ වෙන ද තමයි හෝම් කමින් එක තිබ්බේ. ඒත් එක්කම කියන්න ඕනේ මාව ඩ්‍රස් කරේ දා චම්පි සිරිවර්ධනකි. ගොඩක් ලස්සනට මා වැඳුවා කියලා මම හිතනවා. ඔයගොල්ලන්ට පේනවා දැන්. මොකද අපේ තීම් එක උනේ අපේ තීම් එක උනේ බ්ලූ ඇන්ඩ් රෙඩ්. ඒකට ගැළපෙන විදිහට ලස්සන ෆ්‍රොක් එකක් ඩිසයින් කරලා තිබ්බ චම්පියක්. මට ඕනේ මේ විදිය මෙහෙම අපේ තීම් එක යන්නේ බ්ලූ ඇන්ඩ් රෙඩ්, ඩාර්ක් බ්ලූ ඇන්ඩ් රෙඩ් කියලා. ඒ වගේම මගේ ඇඳුනුත් එදත් ඩිසයින් කරේ නමල් බාලචන්ද්‍රමයි. අපේ හෝම් කමින් එක තිබුණේ අනුරාධපුරේ. ඉතින් ටිකක් දුර පළාතක්. ඒ වුණත් ඒකත් ඉතා ලස්සනව කරගන්න අපිට හැකියාව ලැබුණා. ඩ්‍රෙස් කරේ චම්පියක් කිම තමා. ඩෙකරේෂන්ස් කේක් එක අනුරාධපුරයෙන් අපි ලෑස්ති කරගත්තා. ඒ වගේම එදා වීඩියෝසුත් ඉවෙන්ට් මීඩියා ආයතනයමයි අනුරාධපුරේ වගේ දුර පළාතකටත් ඇවිල්ලා ඉතා ලස්සන මහන්සි වෙලා අපේ ඒ දවසත් ලස්සන කරගන්න එක මතක තියාගන්න පුළුවන් විදියට ඒ මහන්සිය ගත්තා. හෝම් කමින් එක ගැන කතා කරත් එහෙම උපේකාගේ තිලිනගේත් හෝම් කමින් එක පැවැත්වුණේ මීගමුවේ. ඉතින් මේ හෝම් කමින් එකේදී ඒකත් රාත්‍රී කාලේ තමයි පැවැත්වුණේ. විශාල පිරිසක් සහභාගී වුණා. ඉතින් අපි හිතනවා කැමරාස් කීපයක් යොදාගෙන ඉතාමත් හොඳ වීඩියෝ එකක් ඉවෙන් මීඩියා ආයතනයේ විදියට අපිට ඔවුන්ට කරලා දෙන්න හැකියාව ලැබුණා කියලා. උපේකාගේ වෙඩින් එකෙන් දවස් කීපයකට පස්සේ තමයි ඇගේ සොහොයුරිය වන චමත්කා සහ ඉමල්ටගේ හෝම් කමින් එක පැවැත්වුණේ. ඉතින් මං හිතනවා ඔවුන්ගේ හෝම් කමින් එක පැවැත්වුණේ අනුරාධපුරේ. අනුරාධපුරයට අපේ ක්‍රූ එකක් ගියා. ගිහිල්ලා ඒ තියෙන ලොකේෂන් එකේ ඔවුන්ගේ අවුට්ඩෝ ෂූට් එකක් කරා. ඒ වගේම තමයි මේක දවල් කාලේ පැවතිච්ච හෝම් කමින් එක. ඉදිරියේදී ඔබ විවාහ වෙන සූදානමින් සිටිනවා නම් ඔබට හැකියාව තියෙනවා ඉවෙන් මීඩියා ආයතනයට ඇවිල්ලා අපිත් එක්ක කතා බහ කරන්න. එහෙම නැත්නම් මේ තිරේ දිස්සන දුරකථන අංක වලට කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔබගේ විවාහ මංගල උත්සවය, ඔබගේ ෆ්‍රී ෂූට් එක, ඔබගේ වෙනත් ෆන්ක්ෂන් එකක් මේවා වෙඩින් ප්ලෑනර් විදියට, එහෙම නැත්නම් ෆොටෝග්‍රාෆර් වීඩියෝග්‍රාෆර් විදිහට ඔබට තෝරගන්න පුළුවන් ඉවෙන් මීඩියා ආයතනයේ. ඉතින් මම හිතනවා ඒ ඔබගේ ජීවිතයේ සුන්දර දවස නොමකින මතක සටහනක් තබන්න හැමදාමත් ඉවෙන් මීඩියා ආයතනයේ සූදානම් සිටිනවා කියලා. පළවෙනි දවසේ වගේම දෙවැනි දවසේදීත් අපේ කේක් එක නිර්මාණය කරේ ලංකා චාන්දනී අක්කා. ඒකටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපේ බ්ලූ තීම් එකට, බ්ලූ තීම් එක අනුව අපි එතනට ගිහිල්ලා ඇගේ කිරිබත් ගොඩ ෂොප් එකට ගිහිල්ලා කතා කරගත්ත පරිදි අපිට ඒ විදිහටම කේක් එක ඩිසයින් කරලා ඊටත් වඩා ලස්සනට අපිට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඇයටත්. ඒ වගේම අපේ
ඩෙකරේෂන්ස් එදා ඩෙකරේෂන්ස් වලට අපිට ගොඩක් උදව් කරේ අමල් ජයකොඩි අයියා. දෙවෙනි දවසෙත් අපිට ෆොටෝග්‍රැෆි කරේ ෂයින් හසිත්මයි. වගේම අපේ වීඩියෝස් පළවෙනි දවස වගේම ඒ කියන්නේ දෙවෙනි දවසෙත් ලස්සනටම කරේ අපේ වීඩියෝස්. අපේ දවස අපිට කවදා හරි බලාගන්න වීඩියෝස් තමයි අපිට තියෙන වීඩියෝස් ෆොටෝස්. ඉතින් ඒ දේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. අපි හැමදාම අපි ළඟ තියෙන ඒ දේ. ඉතින් ඔවුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඉවෙන්ට් මීඩියා ෆිල්ම්ස් ආයතනයට. ඉතාම සුළුවට විවාහ වෙන්න කියලා හිතපු අපි දෙන්නගේ විවාහයත් නංගි නිසා ලොග්ගොඩ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ඉතින් ගොඩාක් ස්තුතියි. විශේෂයෙන් අපේ වෙඩින් එකත් හෝම් කමින් එකත් ඉතා සාර්ථක කර ගැනීමට හැම ආකාරයකින්ම සහයෝගය දක්වපු සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ.